අපි කරන කොන්න විලාසිතාවක් යෝධියකගේ සුන්දරත්වය වැඩි කරන්න කොච්චර වැදගත් වෙනවද කියන එක අපි හැමෝම දන්න කාරණාවක්නේ. මෙන්න මේ හින්දාමයි අලුත් අලුත් හෙයා ස්ටයිල්ස් වලට වැඩි දෙනෙක් යන්න උනන්දු. කොහොම වුණත් අලුත් හෙයා ස්ටයිල්ස් එන වේගයෙන්ම වගේ ඉක්මනට පරණක් වෙනවා. පරණ හෙයා ස්ටයිල්ස් දාන එකම විතරක් නෙමෙයි, ඔයාගේ පෙනුම ටිකක් වයසයි වගේ පේන තව දේවල් තියෙනවා. ඔයාගේ වයස, මුහුණේ හැඩය, කැමති විලාසිතා කියන දේවල් අයින් කරලා පොදුවේ ඔයාලට යං ලුක් එකකට වැදගත් වෙන ටිප්ස් ටිකක් තමයි මම දැන් කියන්න යන්නේ. එහෙනම් ඒ මොනවද කියලා ඉක්මනටම බලන්න යං. 1. ඔයාගේ කොන්නේ ගොඩාක් දිගට තියෙන එක. ටිකක් පුදුමයි වගේද? ඒත් ඇත්තටම කොන්නේ ගොඩක් දිගයිට එයාලගේ කොන්නෙත් එක්ක තියෙන සම්බන්ධය හරියට ලව් හේට් රිලේෂන්ෂිප් එකක් වගේ. රස්නේ අඩු ටිකක් සීතල දවසකට දිග කොණ්ඩයක් හදාගෙන යනකොට හරිම ලස්සනයි. ඒ වුණාට දරා ගන්න බැරි තරම් රස්නේ දවසකට එළියට යන්න උනොත් නම් කොණ්ඩේ ලස්සන පෙන්වන්න ගිහින් ඔයාව ගොඩක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඔයා ගොඩක් තරුණ කෙනෙක් නම් කොණ්ඩේ දිගට තියෙන එකෙන් ඔයාගේ තාරුණ්‍ය, සුන්දරත්වය හොඳට කැපිලා පේනවා. නමුත් වයස්ගත වෙනවත් එක්කම ගොඩක් වෙලාවට කොණ්ඩේ යනවා. හෙල්ති නැහැ, මේන්ටේන් කරන්න කාලයක් නැහැ. ඒ නිසා අගහරිය ගොඩක් හීනේ. ඒ විතරක් නෙමෙයි, දිග වැඩි හින්දාම ඔයා නිතරම පුරුද්දට පොනිටේල් දාන්න, කොණ්ඩේ ගොතන්න, අප්ඩෝ එකකට යන්න තමයි බලන්නේ. දිග වැඩි නිසා වෙන ස්ටයිල්ස් කරන්න අමාරුයිනේ. ඉතින් මේ දේවල් වලින් ඔයාව ටිකක් වයසයි වගේ පේන්න පුළුවන්. කොහොම වුණත් ඔයා ඔයාගේ ලස්සන කිස් කන්නට ආස කෙනෙක් නම් කොණ්ඩේ කපන්න යන්න එපා. ඒ වුණාට වෙනස් හෙයා ස්ටයිල්ස් කරන්න උත්සාහ කරන්න. තවත් කියන්න මොනි කාරණයක් තමයි දිග කොන්නේ තියෙන අය ස්ට්‍රේට්නින් වගේ විලාසිතාවලට වෙනවා වැඩි. මොකද ලස්සන වගේම පහසු හින්දා. නමුත් මුළු කොන්නෙම ස්ට්‍රේට් වෙන්නේ නැතුව අග කර්ලි ගතියට තියාගන්න පුළුවන් නම් ඔයාගේ මූණට තරුණ බවක් එකතු කරගන්න පුළුවන්. කර්ලින් අයන් එකකින්, ෆ්ලැට් අයන් එකකින් මේ විදිහට කර්ල් කරගන්න පුළුවන්. මොකද ඒකෙන් වොලියුම් එකකුත් දෙන හින්දා. ඉතින් බලන්නකෝ මේ ෆොටෝස් වලින් ටිකක් තරුණ විදිහට පේන්නේ සම්පූර්ණයෙන්ම ස්ට්‍රේට්නින් වුණාමද නැත්තම් අග කර්ලි ගතියට තිබ්බහමද කියලා. 2. ඔයාගේ පෙනුම වෙනස් කරන්න උත්සාහ නොකිරීම. අවුරුදු ගානක් තිස්සේ එකම විදිහට දුවා කොන්නේ පීරන්නේ. අනිත් හැම දෙයක්ම වගේ කොන්නේ විලාසිතාත් ගොඩක් ඉක්මනට වෙනස් වෙනවා. මේ හින්දාම ඔයාගේ පෙනුම වෙනස් කරන්න ඔයාගේ හෙයා ස්ටයිල් එකට ඉඩ දෙන එක ගොඩාක් වැදගත්. මේ වෙනස ගොඩක් ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. නමුත් පොඩි පොඩි දේවල් හරියට ඔයාගේ බෑන් එක කවන විදිහ වෙනස් කරන්න, නැත්තම් බෑන් එක තියෙන පැත්ත වෙනස් කරන්න. බලන්නකෝ බෑන් එක දාලා තියෙන මේ විදි තුන කොහොමද කියලා. මේක නම් කියන්න ඕනේ දෙයක්. දාන පොනිටේල් එක චුට්ටක් වෙනස් විදිහකට දාන්න උත්සාහ කරලා බලමුද? පොඩි අදහසක් ගන්නත් එක්ක මේ ටික බලන්නකෝ. ලස්සනයි නේද? එහෙනම් අනිත් සැරේ පොනිටේල් එක දානකොට මේ විදි වලින් එකක් උත්සාහ කරලා බලන්න. 3. වැරදියට කොන්නේ බෙදීම. මේ දවස්වල කොන්නේ බෙදෙන ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා දන්නවද? මෙන්දෙන් බෙදෙන එක. හැබැයි ඉතින් මේක හැමෝටම ගැලපෙන්නේ නැහැ. සමහර අයට කොන්නේ මැද්දෙන් බෙදලා පීරුවාම මූණ ගොඩක් මහතයි වගේ පේනවා. ඒ වගේම තමයි ටිකක් වයසත් වගේ. ඉතින් ට්‍රෙන්ඩ් එක කරන්නත් ඕනේ නම්, වයස වගේ පේන්නේ නැති වෙන්නත් ඕනේ නම් මොනවද කරන්න ඕනේ කියලා දන්නවද? පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ soft irregular parts hair style එකට එකතු කරගන්න තියෙන්නේ. පොඩි දේවල් වලින් කොච්චර වෙනසක් කරන්න පුළුවන්ද නේද? හතර, කඩා හැලෙන සිනිඳු කොණ්ඩ විලාසිතා. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට මොඩල්ස්ලාට තියෙන්නේ මෙන්න මේ වගේ කඩා හැලෙන සිනිඳු කොණ්ඩ. මේකට ඉංග්‍රීසි වලින් කියනවා ස්ලික් ඩවුන් හෙයා ස්ටයිල්ස් කියලා. ඇත්තටම එයාලගේ කොණ්ඩේ ගොඩක් ලස්සනට පේනවා. නමුත් කාලයත් එක්කම අපේ තරුණ බව නැති වෙලා යනකොට සිහින් දිග මූණේ හැඩයත් වෙනස් වෙනවා. එතකොට නම් මේ වගේ කඩා හැලෙන සිනිඳු කොණ්ඩ වලින් ඔයාගේ මුහුණේ තියෙන අඩුපාඩුකම්, වැලි වැටීම් වගේ දේවල් අනිත් අයට හොඳට පේන්න ගන්නවා. ඒ හින්දා වයස්ගත වෙනකොට ඔයාගේ මුහුණට ගැළපෙන විදිහේ කොණ්ඩ විලාසිතා කරන්න යොමු වෙන්න ඕනේ. ඒ වගේම අපි කරන විලාසිතාවෙන් අපේ කොණ්ඩයට සහ සමටත් එක සමාන බරක් දෙන්න ඕනේ. ඒකෙන් අනෙක් අයගේ අවධානය
අවසානයේ මුහුණේ අඩුපාඩු වලට වඩා ඔයාගේ කොණ්ඩ විලාසිතාවට යොමු වෙන හින්දා මුහුණේ අඩුපාඩුකම් එකපාරටම කැපිලා පේන්නේ නැහැ. ඒ හින්දා වයස්ගත බවත් පොඩ්ඩක් අඩු කරලා තමයි පෙන්වන්නේ. 5. මුහුණේ හැඩය ගැන දැනුවත් නොවීම. ගොඩක් වෙලාවට අපි හෙයා කට් එකක් තෝරගන්නේ කවුරු හරි දිහා බලලා. නමුත් ගොඩක් දෙනෙක් කල්පනා කරන්නේ නැහැ අපි කරන්න යන හෙයා කට් එක එයාට ලස්සන වුණාට අපිට ලස්සන වෙයිද කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ මුහුණේ හැඩය. ගොඩක් දෙනෙක්ට මේ ගැන තියෙන දැනුවත්කම අඩුයි. උදාහරණයකට කිව්වොත් ගොඩක් වෙලාවට රවුම් මුහුණකට බෑන්ස් ලස්සන නැහැ. හතරැස් මුහුණකට නම් මේ වගේ කොණ්ඩෙ මැද්දෙන් බෙදලා කරන විලාසිතක් ගොඩාක් ලස්සනයි. ඕවල් මුහුණක් ගැන කිව්වොත් ඩීප් සයිඩ් පාත් හොඳටම ගැලපෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට ගැලපෙන විලාසිතාවෙදි වෙනස් වෙනවා. ඉතින් කොච්චර බැලුවත් ඔයාට ෆේස් ෂේප් එක ගැන තේරෙන්නේ නැත්තම් කරන්න තියෙන ලේසි විදිහක්. ඔයාගේ මුහුණේ හැඩයට සමාන හැඩයක් තියෙන සෙලිබ්‍රිටීස්ලා කරලා තියෙන විලාසිත මොනවද කියලා හොයලා බලන්න. ඒ අනුව ඔයාගේ විලාසිතාව තෝරගන්න. ඒකෙන් වැරදි කොන්න විලාසිතා කරලා මුහුණ වයසයි වගේ පේන එක අඩු කරගන්න පුළුවන්. 6. හෙයා බන්ස් කිව්වම ඉතින් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවානේ. ඇත්තටම රස්නේ දවසකට නම් බන් එක තරම් පහසු හෙයා ස්ටයිල් එකක් මට නම් වෙන නැහැ. විවාහ උත්සව වලට යනකොට වුණත් ඒකනේ ගොඩක් අය හෙයා බන් එකට යන්නේ. ඒ වුණාට දන්නවද හෙයා බන් එකකින් ඔයාගේ මුහුණට වැඩි වයසක් එකතු කරනවා කියලා. අපි වයසට යනකොට අපි කොණ්ඩෙත් හීනි වෙලා දුර්වල වෙනවනේ. එතකොට අපි හෙයා බන් එකත් ගොඩක් හීනියට පොඩියට තමයි පේන්නේ. එතකොට අපේ මූණ ගොඩාක් ලොකුවට පේනවා. නමුත් ඔයාට හෙයා බන් එකක් කරන්න ඕන කියලා හිතනවා නම් වයස බව පේන එක අඩු කරන්න පුංචි ටිප්ස් ටිකක් දෙන්න. පළවෙනි එක තමයි ඔයා බන් එකක් දානවා නම් ටිකක් උඩට වෙන්න දාන්න. බලන්නකෝ ඒකෙන් වයස පේන එක අඩු වෙන හැටි. තවත් ටිප් එකක් තමයි මූණ ෆ්‍රේම් කරන එක. ඒ කියන්නේ දෙපැත්තෙන් ලූස් හෙයා තියලා මූණට එකපාරට අවධානය අඩු කරන්න. මේ විදිහට ෆ්‍රේම් කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ඉතින් බලන්නකෝ ලස්සනක් වෙනසක් තියෙනවද කියලා. 7. තද පාට වර්ණ. අපේ කොණ්ඩෙ සුදු වීගෙන එනකොට මුලින්ම අපි කරන්නේ මොකක්ද? හොඳ කළු ඩයි වර්ගයක් පාවිච්චි කරන එක නේද? අපේ තරුණ කාලේ වගේ නෙමෙයි. වයස්ගත වෙනකොට තද කළු කොණ්ඩයක් අපේ තරුණ බවක් එකතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ස්වභාවික කළු කොණ්ඩයක පැහැය ටිකක් ලා දුමුරු වගේ පාටක් ඊට වඩා වැඩි ලස්සනක් ඔයාට එකතු කරනවා. ඔන්න දැන් මම ප්‍රශ්නයක් අහන්න යන්නේ. කවුරු හරි දැක ගමන් ඔයාට හිතලා තියෙනවද ෂා එයා හරිම ලස්සනයි, ඒ හෙයා ස්ටයිල් එකත් එයාට නියමෙටම ගැලපෙනවා කියලා නැති වෙන්න බෑ නේද? ඒකම ඔයාට ඒ ස්ටයිල් එක කරන්න ආස වුණාට අනේ මට නම් ඒක ගැලපෙන එකක් නැහැ කියලාත් හිතුණාද? ඉතින් ඔයා ගොඩක් ආස හෙයා ස්ටයිල් එකක් තියෙනවා නම් කරලා බලන්න. ඒකෙන් ඔයාගේ ආත්ම ශක්තියත් වැඩි කරගන්න පුළුවන්. බය වෙන්න එපා. මොකද කොණ්ඩේ තියෙන හොඳම දේ තමයි ආයේ වැවෙන එක. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපේ මයිහෙරි channel එකට තාම subscribe කරලා නැත්තම් subscribe කරන්න